පින්වත්නි, තුන්ලොවක් නිවාසනසහලු අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84 දහසක ධර්මස්කන්ධය සැමහිත සුව පිණිස මුළුලොවටම බෙදා හරින බෞද්ධයා නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් සජීවී ලෙස පටිගත කරන තවත් එක් සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සතර්ම දේශනාව පැවැත්වීම සඳහා සිදු කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ උතුම් සතර්ම මණ්ඩපයේ වෙත වැඩමවා වදාළ පූජනීය පුහුල්වැල්ලේ සාරද පින්වත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා පිළිගනිමු. සාදු, සාදු, සාදු. පින්වත්නි, බෞද්ධයා නාලිකාවේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානය මගින් බාහිර පටිගත කිරීමක් ලෙස සිදු කරන මේ උතුම් සදහම් දේශනාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන්නේ මහජන බැංකුවේ කුරුණෑගල ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින්. එසේනම් ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු, සාදු, සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති, අශෝකම් විරජංකේ මං ඒතං මංගල මුත්තමං ති. ශ්‍රද්ධාවන්ත, කාරුණික, ගුණවන්ත පින්වත්නි, අද දවසේ මහජන බැංකුවට වසර 57ක් සම්පූර්ණ වීම මූලික කරගෙන කුරුණෑගල ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලය එකතු වෙලා මේ ප්‍රදේශයට, මේ පළාතට, රටට, දැයට යහපතක් සිද්ධ කරන, මහත් වූ සේවයක් කරන මේ ආයතනය තුළ එළගැහිලමේ ඉන්නේ. මේ 57 වන වසර සම්පූර්ණ වීම සැමරීම සඳහා හැමගෙනාගෙම, හැම දෙනෙක්ගෙම චිත්තසංතාන සුවපත් වෙන බුද්ධානුශාසනාවක් ශ්‍රවණය කරන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ එක්කෙනෙක් නෙවෙයි, දෙන්නෙක් නෙවෙයි, දහ දෙනෙක් නෙවෙයි, සිය දෙනෙක් නෙවෙයි. මේ ලෝකේ පුරා ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ බණ ඇහෙනවා. එය මේ බණ ශ්‍රවණය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් හිත නිවන තව ධර්මයක් මේ ලෝකේ නැහැ. නිවන්න තියෙන්නේ අපට යමක් ගිනි ගන්නවා නම්. යමක් නිවන්න තියෙනවා නම් ඒ ගිනි ගන්නවා නම්. මේ පහන නිවන්න වෙන්නේ ඒක පත්තු වෙන හින්දා. ඒ වගේ අපිත් නිවීමක් බලාපොරොත්තු වෙන්නේ අපි පත්තු වෙන හින්දා. අපි දැවෙනවා. අපි පිච්චෙනවා. ජාති, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව ආදී අප්‍රමාණ ගිනිජාලාවලට අහුවෙච්ච පිරිසක් තමයි සංසාර ජීවිතයක් ගෙවන අපි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි ඇතුලාන්ත මානසික ගිනි නිවලා ඉතාම ශාන්ත ශ්‍රාවකයෙක් බිහි කිරීම. ඇතුලාන්ත ගිනි නිවලා, ලෝභ ගිනි, දේශ ගිනි, මෝහ ගිනි නිවලා ඉතාම ශාන්ත, හික්මුණු, විනීත, ශික්ෂණයක් තියෙන ශ්‍රාවකයෙක් ඇති කරවීම තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන විශේෂත්වය.
තවත් විදිහකින් කිව්වොත් අපි වෙනස් වෙනවා. අඬන අය නාඬ ඉන්න විදියට ධර්මය බලපානවා. සුසුම්ලන අය නැවත සුසුම්ලන් නැති පිරිසක් බවට පත්කරන කෙනෙක් බවට පත් වෙන්නට මේ ධර්මයේ හේතු වෙනවා. ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ධර්ම හමුවේ කර කියා ගන්න දෙයක් නැතුව, සරණක් නැතුව, පිහිටක් නැතුව ඒ ලෝභ දේශ මොහ ආදී ගිනි වලට යට වෙච්ච අයට ලෝභ මාත්‍රයක්වත් දේශ මාත්‍රයක්වත් නැතුව සාන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් විදියට මේ ධර්මය අපට පිහිට වෙනවා. එතකොට එවන් වූ දහමක් ලැබුණ මේ වගේ කාලයක අපි බලන්න ඕන දේශනා කරන මම උනත් පින්නන්ත අය උනත් මම කොච්චර හිත නිවාගෙන ජීවත් වෙන කෙනෙක්ද. අද අපි තෝරාගත්ත ගාථාව තියෙන්නේ මංගල සූත්‍රයේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. පුට්ටස්ස කියන්නේ ස්පර්ශ වෙනවා කියන එක, දැනෙනවා තියෙන කියන එක. මොනවද ලෝක ධර්මතා? අපි හැමදෙනාම ලෝක ධර්මතාවයක් තුල ජීවත් වෙන්නේ. අපිට හැමදාම ලෝක ධර්මතාවයන් හමු වෙනවා, මුණ ගැහෙනවා. ඒක තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි කියන්නේ. අපේ ජීවිතවලට සමීපල ඉන්න අය වෙනස් වෙනවා කියන එක ලෝක ධර්මතාවයක්. අපිට දැනෙන්නේ නැද්ද ඒක? කීකරු අපේ දරුවෝ වෙනස් වෙනකොට ඒක අපිට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. අපේ ජීවිතවලට සමීපල ඉන්න අය රළු වෙනකොට, පරළු වෙනකොට, විසම වෙනකොට, අපි නොහිතන විදියට ඒ ජීවිත හැඩ ගැහෙනකොට අපිට ඒව දැනෙනවා. ඒ අන්න ඒ ලෝක ධර්මතා හමුවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. න කම්පති කියන්නේ සෙලවෙන්නේ නැ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවිතා කිරීම තුළින් සිද්ධ වෙන්නේ මූලිකවම දවස් 30ම අපට මුණ ගැහෙන ලෝක ධර්මතා හමුවේ නොසෙල්වි ඉන්න පුළුවන් අශෝකං විරජං කේමං. ශෝක නැති නොඇලිච්ච නියුණු ශ්‍රාවකයෙක් ඇති කිරීම. අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ, අපි හැමතිස්සෙම සිද්ධ කරගන්න ඕනේ දේ තමයි මේ ලෝක ධර්මතා හමුවේ නොසෙල්වී ඉඳීම. එහෙම ඉන්න පුළුවන්ද? දැන් මේ ශ්‍රවණය කරන දැන් මෙතන මේ ස්ථානයේ සහ මේ ලෝකයේ දහස් සංඛ්‍යාත පිරිසක් බණ අහනවා බලන්න අද දවස අරගෙන. එකට වැඩ කරන අයගේ රළු වැඩ නැද්ද? විසම වැඩ නැද්ද? එකට ජීවත් වෙනකොට දරුවන්ගේ අකීකරුකම්, ජීවිතේට සමීපලින් නැත්තන්ගේ කියන දේ අහන්න නැති ස්වභාවයන් කොහොමද අද දවසේ මූණ දුන්නේ ඒවට? ගෙවිගේ සතිය ඒවට මූණ දුන්නේ කොහොමද? අකම්පිතවද, කම්පිතවද නේද? පොඩ්ඩක් කම්පණේ වෙලා නැවතුණාද, නැවත නැවත කම්පණේ වෙනවද? මතක් වෙන වාරයක් 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 පාසා නේද වෙනස් වෙලා නේද? අකීකරු වෙලා, දාල ගියා, ආදරේ නැ නේද? දරුවන්ගේ ආදරේ පවා නැති වෙනකොට නේද, කැමති අයගේ ආදරයන් පවා නැති වෙනකොට කොච්චර කම්පිත වෙනවද? ඉන්න බෑ හෙලවෙන්නේ නැතුව හිත තියාගෙන. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ කම්පණයේ වෙන හිත අකම්පිත කරගන්න. දැන් අපිට ගොඩාක් ඇහෙන වචනයක් තමයි ආතතිය කියන එක. කොහේ ආතතියද? ශරීරයේ ආතතියද, හිතේ ආතතියද, මානසික ආතතිය? මොකද්ද මේ ආතතිය කියන්නේ? ආතතිය කියලා කියන්නේ මේ ලෝකේ අපේ හිතේ හටගන්න ධර්මතා දෙකක් තියෙනවා. එකක් කුසල්, එකක් අකුසල්. කුසලයන්ට වැටෙන්නේ මොන සිතුවිලිද, මොන චෛතසිකද? ප්‍රධානව කුසලයන්ට වැටෙන්නේ අලෝභ, අදේශ, අමෝහ. අකුසලයට වැටෙන්නේ, අකුසල පක්ෂයට වැටෙන්නේ ලෝභය, දේශය, මෝහය. මේ දෙක හිතේ හටගත්තම අපි දැනගන්නේ කොහොමද? අඳුරගන්න බැරිද අපිට කුසලයක් හටගත්තොත්? පුළුවන්. අකුසලයක් හටගත්තත් දැනගන්න පුළුවන්. කුසලයක් හිතේ හටගත්තම වෙන්නේ මොකද්ද? ඔන්න දැන් මෛත්‍රිය කියන්නේ කුසලයක්. කරුණාව කියන්නේ කුසලයක්. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ඒවා කුසල්.
මෛත්‍රිය ගමු. මෛත්‍රිය කියන කුසලය හැඟීම හිතේ හටගත්තම හිත රළුද මෘදුද? මෘදුයි. මේ හීතල වතුර පාරක් ගලාගෙන යනවා වගේ තමයි හිතට දැනෙන්නේ. හරි සංවේදී. සැපද දුකද එතකොට? සැපයි. හිතේ මෛත්‍රී, කරුණා, විදර්ශනා, සමාධි ගුණ හිතේ උපදිනකොට අපිට ඒක දැනෙනවා හරීම, හරියට පුළුන් රොදක් වගේ දැනෙන්නේ හිත. ඒ කුසල් ඉපදෙනකොට එහෙමයි. ලෝභ දේශ මොහ ආදී අකුසල් හට ගන්නකොට කොහොමද? ඒක දැනෙන්නේ හිතටනේ නේද? විඥාණයෙන් තමයි ඕව හැම දෙයක්ම අපිට දැනෙන්නේ. හඳුන ගන්නව සංඥාවෙන් දැනෙන්නේ විඥාණයෙන් නේද? අකුසල් හටගත්තම දැනෙන්නේ කොහොමද? රත් වෙනවා වගේ දැනෙනවා. පොඩ්ඩක් බලන්න, කේන්ති හටගත්ත මොහොතේ ඉඳලා පොඩ්ඩක් මේ පිරික්සල බලන්න. ලී ගල් කෑලි දෙකක් එකට අරගෙන අපි අතුල්ලන්න පටන් ගන්නවා. පොඩ පොඩ එක පාට පොඩ්ඩක් රත් වෙනවා. ඇතිල්ලීම වැඩි වෙන රත් වීමට මොකද වෙන්නේ? වැඩි වෙනවා. රත් වීම වැඩිල එක මොහොතක මොකද වෙන්නේ? පත්තු වෙනවා නේද? ඒ ඇතුළාන්තයේ අර ගල් දෙකට විතර සීමා වෙලා තිබ්බ රත් වීම නේද ගින්නක් විදියට බැහැර වෙනවා. අකුසල් හටගත්තට පස්සෙත් උහමයි. තරහකාරයේ අරමුණු වීමත් එක්කම හිත පොඩ්ඩක් රත් වෙනවා. නැවත නැවත අරුමුණුනොත් රත් වීම වැඩි වෙනවද? වැඩි වෙනවා. ගින්නපත් වුණා වගේ එක මොහොතක් එනවද නැද්ද? නේද? පුපුරායන අවස්ථාව. නේද? මොනවා කිව්වත් දන්නේ නැහැ, මොනවා කළත් දන්නේ නැහැ, මොනවා වුණත් දන්නේ නැහැ නේද? තමන්ට තමනුත් අමතක වෙලා නේද? එන අකුසලයක් හිතේ හටගත්තට පස්සේ ලෝභ දේශ මෝහ ආදී කෙලෙස් ගිනි හිතේ හටගත්තට පස්සේ ඒ තැවීමෙන්, දැවීමෙන්, පිච්චීමෙන්, නලියෑමෙන්, රිදීමෙන් අපිට ඒක හොඳට අල්ල ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කුසලයක් හඳුන ගන්න පුළුවන්. එතකොට ආතතිය කියන්නේ මොකද්ද? මෛත්‍රිය කියන එක හිතේ නැවත නැවත වැඩිවීම ආතතියක්ද? නෑ, මහා සුවයක්. කරුණාවන්තකම කියන එක හිතේ නැවත නැවත වැඩිවීම සුවය. නමුත් අපි හිතමු කෙනෙක් අපට අසාධාරණකම් කරනකොට ඒ අසාධාරණකම් වලට නැවත නැවත ගොදුරු වීම හමුවේ අපට අකම්පිත වෙන්න බැරිව, නොසෙල්ලේ ඉන්න බැරුව නේද? හිත සමතුලිතව පවත්ව ගන්න බැරුව අර තරහකාරයා නිරන්තරයෙන්ම නැවත නැවත මතක් වෙන ස්වභාවය තුළ කාලයක් ඉදදී මොකද වෙන්නේ? දැඩි පීඩනයක් එනවද නැද්ද? නේද? දැඩි පීඩනයක් එනවා. අපි හිතමු යම්කිසි අවස්ථාවක අපි ගොඩාක් ආදරය කරපු කෙනෙක් අපි දාල යනවා. ගොඩාක් ආදරය කරපු කෙනෙක්ගේ ආදරේ වෙනස් වෙනවා. ශෝකයක් උපදිනවද නැද්ද? උපදිනවා. එක මොහොතක හටගන්න ශෝකය එතනින් අතර වෙන්නේ නැතුව වෙනස් වුණා, දාල ගියා, ඉස්සර මට මෙහෙම ආදරේ කළා, මෙහෙම කතා කළා නේද? ඒ මතක් වෙන ශෝකයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. සති ගණන්, මාස ගණන් ඔය අරමුණේම නැවත නැවත හිටියොත් ආතතියක්ද නැද්ද? දැඩි මානසික පීඩනයක් ඒක නේද? ඒ පීඩිත මානසිකත්වයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඉතාම ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක්. ශ්‍රද්ධාවන්තයයි. එයාට හිටියා භාර්යාවක් මත්තා කියලා. දැන් සමහර අය දන්න මේ කියන්න හදන සිද්ධිය මොකද්ද කියලා. භාර්යාගෙනම මත්තා. ස්වාමියා ශ්‍රද්ධාවන්තයි. භාර්යාව ශ්‍රද්ධාවන්ත නැහැ. ස්වාමියා කරුණාවන්තයි. භාර්යාව ක්‍රෝධ බහුලයි. ස්වාමියා පරිත්‍යාගයට බරයි. මේ මත්තා කියන භාර්යාව මසුරුකමට බරයි. ඔක දෙපත්ත මාරු වෙලා මේ ලෝකයේ තුල තියෙනවනේ නේද? ඔතන දැන් නරක පැත්තට වැටෙනේ භාර්යාව. සමහර මේ ලෝකයේ සමහර තත්ත්වයන් තියෙනවා නරක පැත්තට වැටෙනේ ස්වාමියා, භාර්යාව හොඳයි. දැන් මේ සිද්ධිය තුල, මේ සත්‍ය කතාව තුල භාර්යාව අසද්ධාවන්තයි, මසුරු මලයි, ක්‍රෝධ බහුලයි, පරුසයි. එයාට දරුවොත් නැහැ. කුල පරම්පරාව අරගෙන යන්න කියලා ස්වාමියා තව කසාදයක් කරගත්තා. දෙවෙනි භාර්යාවගේ නම තිස්සා. දෙන්නම එකම ගෙදර ඉන්නේ. අලුතෙන් ගෙනාවු භාර්යාව ශ්‍රද්ධාවන්තයි. හොඳට දැන් ධාතු ගැළපිලා යනවා.
කිරි වතුරයි වගේ. කිරි වතුරයි කියන්නේ හොඳට මුහු වෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ අර චූලගෝසිංහ සූත්‍රය දේශනා කරන්නේ කිරි වතුරයි වගේ එකට ඉන්න අයත් එක්ක ඉන්න කියනවා. නේද? කිරි වතුරයි වගේ හොඳට අදහස් වලින් යහපත් අදහස් වලින් ගැළපිලා ජීවත් වෙන්න කියලා. ඒක හැපිල්ලක් නෑ. එතකොට මේ දෙවනි භාර්යාවයි ස්වාමියයි හොඳට අදහස් වලට අදහස් ගැළපෙනවා. කිරි වතුරයි වගේ දෙන්නගේම හිතේ ශ්‍රද්ධාව. දෙන්නගේම හිතේ පරිත්‍යාගශීලී හැඟීම්. දෙන්නම මසුරු මල නෑ. දෙන්නම කරුණාවන්තයි. දෙන්නම ගුණවන්තයි. හරිද? දැන් එතකොට එක ගෙදර ගුණවන්ත භාර්යාවයි විසම භාර්යාවයි දෙන්නෙක් ඉන්නවා. අර ස්වාමියාට වැඩිපුර කැමැත්ත ඇති වෙන්නේ කවුරු ගැනද? පළවෙනි අර විසම කෙනා ගැනද ගුණවන්ත කෙනා ගැනද? ගුණවන්ත කෙනා ගැන. මේක තියෙන ප්‍රේතවත්තු වල මේ සත්‍ය සිද්ධියක්. දැන් අර දෙන්නම හැබැයි ස්වාමියාට ආදරය කරනවා. දෙන්නම ස්වාමියාට ආදරය කරනවා. හැබැයි ස්වාමියා ආදරේ හොඳ භාර්යාවට, ගුණවන්ත භාර්යාවට. දැන් සාමාන්‍යයෙන් දැන් පින්නතුන් දැකලා තියෙනවා නේද? ඔන්න අවුරුදු 5ක විතර දරුවෙක් ඉන්නවනම් යම් පවුලක ඒ දරුවට අම්මගේ තාත්තගේ ආදරේ හොඳට ලැබෙනවා. හරිද? හැමදෙස්සේ මේ දරුවා ගැන තමයි අවධානය. හැබැයි තව දරුවෙක් ආවොත් මොකද වෙන්නේ? අර ලොකු දරුවට අවධානය අඩු වෙනවා. අවධානය අඩු වෙනකොට ලොකු දරුවා අකම්පිතව ඉන්නවද? නෑ නේද? මම දන්න එක දරුවෙක් කිව්වා, තරුණ දරුවෙක්, පුංචි කාලේ මල්ලි ඉපදුනාට පස්සේ අම්මගේ තාත්තගේ ආදරේ මල්ලිගේ පැත්තට වැඩිපුර යනකොට මරන්න හිතුණා කියනවා. අවුරුදු 5යි කියන එතකොට ඒ සංකල්ප එනකොට මල්ලි මරන්න හිතුණා කියනවා. මහවැලි ගඟට ගිහිල්ලා දාන්න හිතුණාලු නුවර පැත්තේ දරුවෙක් මට කිව්වේ. එතකොට අපේ ජීවිතයේ ස්වභාවයත් අපි යමෙකුට ගොඩාක් කැමති නම් කැමති කෙනාගේ ආදරේ නෙවෙයි එක බැල්මක්වත් වෙන පැත්තකට යනවට කැමතිද? නේද? මේක පොඩ්ඩක් වෙන කෙනෙක් අගේ යනවට කැමතිද? නේද? තව වැඩිපුර යමෙකුට කැමති නම් ඒ කැමති කෙනා වෙන කෙනෙක් දිහා බලනවටත් කැමති නෑ, අගයක් දෙනවටත් කැමති නෑ. නේද? කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. දැන් අර නරක භාර්යාව එක දවසක් ගෙදර ඉන්නකොට අර ස්වාමියා අර හොඳ භාර්යාවත් එක්ක හොඳට අල්ලාප සල්ලාපේ හරිම සන්තෝෂේ. නේද? දැන් අර දිගු කාලයක් තිස්සේ මේ දෙවෙනි නරක භාර්යාවට දැනිලා තිබුණා මගේ ස්වාමියා මට වඩා මෙයාට ආදරේ කියලා. ඒක ශෝකයක්ද නැද්ද? ශෝකයක්. ඒ ශෝක බරිතව නැවත 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 මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර දවසක වෙලා දැන් දැඩි පීඩනයකින් ඉන්නේ. හරිද? දැඩි පීඩනයකින් ඉන්නේ මේ දෙවෙනි භාර්යාව ආව දවස් ඉඳලා මේ මිනිස්යාගේ ආදරේ මගෙන් ඈත් වුණා කියලා. අර දෙන්න ඉතාලම සන්තෝෂෙන් අල්ලාප සල්ලාපවල එදී ඉන්නකොට මේ අර නපුරු භාර්යාවට දරන්න බැරි වුණා. එහෙමනේ අකුසලයේ අර පුපුරල යන්න ඔන්න මෙන්න මොනව වෙනවද කියලා දන්නේ නැහැ. නේද? සිහිය නැති වෙලා, නුවණ නැති වෙලා, ලැජ්ජාව නැති වෙලා, විපාකයට බය නැති වෙලා. නේද? අර නපුරු භාර්යාව මොකද කරේ? වටපිට බැලුවා. වටපිට බලනකොට තිබ්බ අතු ගාලා කොස්සෙන් අයින් කරපු කුණු ටික ගත්ත කුණු ටික ගැහුවා. හරිද? අර හොඳ භාර්යාවට ගැහුව කුණු වලින් එන ආතතිය දරා ගන්න බැරිව. ඊළඟට තව දවසක් මේ මෙයාලගේ පවුලට ආසන්න ඥාති පවුලකින් මව පවුලක උත්සවයක් සංවිධානය වුණා. ඒ උත්සවය සංවිධානය කරලා ඒ උත්සවය සංවිධානය කරපු අය ආරාධනා කළේ ස්වාමියාටයි හොඳ භාර්යාවටයි විතරයි. හරිද? අර නරක කෙනාට ඇවිල්ලා ආරාධනා කළේ නැහැ. දැන් පුපුරු ගහ ගහ ඉන්නවා. හරිද? පොඩක් බලන්න මේක ඇත්තට මොනතරම් මේ නරක භාර්යාවගේ කොච්චර අසරණකමක් තියෙන්නේ නැද්ද? මේ තමන් බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නැති වෙනකොට මේ ලෝකේ ඕක කොච්චර කී දෙනෙක් අත්විඳින දෙයක්ද? නේද? සමහර අය ආතතිය දරා ගන්න බැරුණාට පස්සේ මොකද කරන්නේ? නේද? කෝච්චි පාරවල් වලට ගිහිල්ලා ඉතින් තිගා වෙනවා. නේද? වහ කටේ දා ගන්නවා. නේද? කඹවල එල්ලෙනවා. නේද? මුළු ඇඟටම භූමි තෙල් දාගෙන පෙට්‍රල් දාගෙන මොකද කරගන්නේ? පත්තු කරගන්නවා. නේද? කැමති ආදරයන් වෙනස් වෙනකොට ඉන්න බෑ. මහ ගිනි කඳු වගේ. නේද? ඉතින් අර තමන් කැමති ආදරේ බලාගෙන ඉද්දිම වෙන කෙනෙකුට යනකොට
ඉවසන්න බැරි වුණු මේ අර නරක භාර්යාව දෙවෙනි අවස්ථාවේදී කරන්නේ අර උත්සවයට යන්න ඔන්න මෙන්න තියලා උත්සවයට ඇඳයි යන්න හිටපු හොඳ මැඳුම නේද හැංගුවා. හරිද? ඊළාට තුන්වෙනි අවස්ථාවේ සිද්ධ කළේ දැන් අතුලාන්තේ වෛරෙන් ඉන්නේ. දැන් ඔහොම දේවල් මේ සමාජයේ නැද්ද? සමහර එකම ගෙදර සමහර සමාජිකව සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් නේද ඔබ වෛරීව දැඩි මානසික ආතතියන්ගෙන් පෙළිමින් ඉන්නවද නැද්ද? ඒ ආතතිය දරන්න බැරි හින්දා නේද මොනවා හරි කරලා ගැලවෙන්න උත්සාහ කරන්නේ? බැනලා හරි ගහලා හරි එලවලා හරි නේද? දැන් මම දන්නේ එක අපේ උපාසක අම්ම කෙනෙක් වූවා. ඒ උපාසකවට අවුරුදු 48ක් විතර. ඉතින් ඒ ගෙදර මාමණ්ඩිත් එක ලොකු ගැටලු. හරිද? ඉතින් මාමණ්ඩි මේ ඒ උපාසකම් මේ කියන්නේ ලේලි දැක්කට පස්සේ කාරල කෙල ගහනවා කියලා. දැන් ඒව දැක්කට පස්සේ ගොඩාක් අයට හිතෙන්නේ එහෙමත් කරනවද කියලා. එහෙම කරනව නෙවෙයි එහෙම කෙරෙනවා. අර තුලාන්තේ දරන්න බැරි පීඩිත තත්ත්වයන් ආවට පස්සේ මොනව වෙනවද කියලා දන්නේ කුසලෙත් අමතක වෙනවා. නේද? කුසලයත් අමතක වෙනවා නේද? ඉතින් මොකද කරේ? අර ඒ වගේම සංසිද්ධියක් විතර මේ ගලාගෙන යන්නේ. තුන්වෙනි අවස්ථාවේ සිද්ධ කරේ වැතුලාන්තේ වෛරීව හිත ඉඳලා ඊට පස්සේ හිතනවා කරන්නම් හොඳ වැඩක් කියලා කහඹිලිය ගේනවා. ගෙනල්ලා බාර හොඳ භාර්යාව නිදාගන්න ඇඳ පුරාමත් ඒක ගානෝ කහඹිලිය. හරිද? ඒ තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව මේ හොඳ භාර්යාව ලස්සනට ඇඳලා කියලා ඉන්නකොට ඒක බලාගෙන ඉන්න බැරි කමට මොකද කරන්නේ? එයාගේ සුවඳ විලුන් ඊළඟට හිස සරසන සුවඳ මල් කියන මේ ඔක්කොම කියලා අසුචි වල කර දානවා. මරණින් මතු මොකද වෙන්නේ? ඊටාම දුක්ඛිත ප්‍රේතියක් බඩපත් වෙනවා. හරිද? මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පින්නත්නි ඒ කෙනාට මේ ලෝක ධර්මතාවය. කියන්නේ ඒ කෙනාට මේ ලෝකයේ හමුවේ මූණ දෙන්න සිද්ධ වෙන ගැටලු තියෙනවා. සමහර අයට ස්වාමියා හින්දා හරි ප්‍රශ්න පින්නත්. හරිද? සමහර අයට භාර්යාව හින්දා හරි ප්‍රශ්න. සමහර අයට දරුවෝ 4 දෙනාගෙන් එක්කෙනෙක් හින්දා හරි ප්‍රශ්න. සමහර අයට ආර්ථික ප්‍රශ්න. හරිද? සමහර අයට ආදර ප්‍රශ්න. සමහර අයට රැකියාවේ ප්‍රශ්න. ඉහළට යන්න දෙන්නේ නැහැ කකුලෙන් අදිනවා. ඉහළින් නැහැ පහළ ඉඳලා උඩට එන්න දෙන්නේ නැහැ තද කරනවා. මම නේද? මෙතෙන්ට එන්න එපා ඉන්න තැනම ඉන්න. නේද? කට්ටියක් ඉහළට යන්න දෙන්නේ අදිනු මෙහෙන් අදිනු උඩින් තද කරනවා. හරිද? එතන සමහර අයට ඕවා ප්‍රශ්න. හරිද? ඒ වගේ මේ ලෝකේ තමන්ගේ පැත්තට බිල බලන තමන්ටත් ඔහොම ගැටලුවක් තියෙනවා. මොනව හරි ගැටලුවක් තියෙනවා. හරිද? අන්නේ ගැටලුව හමුවේ අකම්පිතව හිටියද? කොච්චර අපේ ජීවිතවල ඒවා හමුවේ අකම්පිතව ඉන්න බැරි කම හින්දා නේද? විසම වචන කියවිලා, විසම වැඩ කෙරිලා නේද? පස්සේ සැපෙන්ද ඉන්නේ? විසම වචන පිට කරලා අපි සන්තෝෂෙන් ඉන්නේ? ඇයි මං එහෙම කිව්වේ? මට ඇයි මට ඒ වෙලায় ඉවසන්න බැරි වුනේ? මොනවද ඒ මං කළේ? ඇතර මන්ද එහෙම කිව්වේ? නේද? දැවෙනවද පිච්චෙනවද නැද්ද? පසු තැවිල්ල කියන්නේ පස්සේ තැවිල්ල. පස්සේ දැවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට වෙන්නේ පින්නත් නේ මේ ඕනෑම අභියෝගයක් හමුවේ. ගල් ගෙඩියක් වගේ ඉන්න පුළුවන් මානසිකත්වයක් ලබා දීම. ඒකයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ. නේද? කම්පාවට පත් වෙන්න ඕනෑම දෙයක්. අපේ ජීවිතවල සමීපල ඉන්න අය සදාකාලික අයද తాවකාලික අයද? తాවකාලිකයි. කොච්චර කාල තව ජීවත් වෙයිද? නේද? මරණ 3-4ක් ඉස්සරහට තියෙනවද නැද්ද? තියෙනව නේද? ඔය අතර ඉතාම ආදරය කරන කෙනත් මැරෙන්න පුළුවන්ද බැරිද? මේ කාලේ නැතුවම බැරි කෙනා මරුණා කියලා ආරංචියක් වෙන්න බැරිද අපට? වෙන්න පුළුවන්. කොහොම මූණ දෙයිද ඒකට? නේද? උන් හිටි දැන්නමද නෝ ගොඩක් අයට. කියනවා තමයි මන්නම් මූණ දෙනවා හොඳට නේද? මම මේව ලේසියෙන් අඩන්නේ බලන්නකෝ වැඩේ වුණාට පස්සේ අපි ඕක හොඳට අත්දැකලා තියෙනවා. පාසු කුල වලට එහෙම ගියාට පස්සේ නේද? තුන්වෙනි දවසේ නේද දැන් පෙට්ටිය උස්සන්නේ. නේද? සිද්ධිය වෙච්ච වෙලේ ඉඳලා අඬලා 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 නෑ වෙන වාරයක් පාසා ඉස්සරහට දුවගෙන ගිහිල්ලත් අඬලා නේද? දින 3ක් විතර නොනිදාත් ඉඳලා නේද? පෙට්ටිය උස්සනකොට කොහොමද අඬ නැඩිල්ල?
නේද? දවස් 3ට වැඩිවි නැති කෙනෙක් වගේ තමයි නේද? ඇයි ගියේ? ඇයි එහෙම කළේ? දැන් මං කොහොමද ඉන්නේ නේද? ඒතකොට අනාගතේන ඔය වගේ ව්‍යසන හමු අපි අකම්පිත වෙන්න එපැයි. නේද? අකම්පිත වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලය තුල හිටියා එක අම්ම කෙනෙක්. ඒ අම්ම දවසක් සංඝයා වහන්සේට දානේ පූජා කරනවා. දවල් වෙලාවේ සාරිපුත්ත මහතුරුන් වහන්සේත් ඔතන ඉන්නවා. පුතාලා ටික යුද්ධෙට ගිහිල්ලා. ඒ කාලේ හරියට යුද්ධනේ. අදත් යුද්ධ, එදත් යුද්ධ. මේ අම්මට එනවා දානේ බෙදන අතරේ. බෙදන අතරේ එනවා පණිවිඩයක්. මොකක්ද දෙන්නේ? දන්නවනේ දා පණිවිඩය. පුතු ඔක්කොම මරලා කියලා. එක්කෙනෙක්ද? ඔක්කොම සමූල ඝාතනය කළා කියලා. ඒ අම්ම මොකද කළේ? ලියුම බැලුවා, ඉනේ ගහගත්තා, දානේ බෙදනවා. හරිද? මේ අම්මාගේ අතේ තිබ්බා ගිතෙල් මුට්ටිය. ඒක පොඩ්ඩක් පය පැකිලිලා ගිතෙල් මුට්ටිය බිම් වැටුණා. ඊට පස්සේ එතන හිටපු සාරිපුත්ත මහතුරුන් වහන්සේ සඳහන් කරනවා මේ මෑණියනි ගිතෙල් මුට්ටිය විදුර නේද, හම්පා වෙන්න එපා කියලා කියනවා. එතකොට අම්ම මොකද්ද කියන්නේ? ආරයන් වහන්සේ මේ මගේ ඉනේ තියෙන ලියුමේ තියෙන මගේ දරුවෝ ඔක්කොම මිය ගියා කියන පණිවිඩය කියනවා. නේද? කොහොමද එහෙම හිටියේ? අපිට මේ ලැබිලා තියෙන ධර්මයේ තුලින් පින්නත්නි ඉතාම ශක්තිමත් හිතක් හදාගන්න පුළුවන්කම තියෙද්දි අපි අඬන ඉන්නවා. විදෝ දැන් සමහර අය කියනවා දැන් මම දන්නේක වෛද්‍යවරයෙක් කිව්වේ. වෛද්‍යවරයෙක් ස්වාමීන් වහන්සේ සමහර දවස් වලට නිදිපිති බීල බීලකුව නිදාගන්නේ. නිදිපෙති බීලකුව නිදියගන්නේ. ඇයි ඒ? ආතතිය දරන්න බෑ. පවුල තුල සිද්ධ වෙනේ ගැටලු එක්ක අර ඇති වෙන අර මානසික ආතතිය දරන්න බෑ. අර පැත්තට පෙල්ලෙනවා, මේ පැත්තට පෙල්ලෙනවා, නැගිටිනවා, වතුර බොනවා. නිින්ද යන්නේ නේද? නිින්ද යන්නේ නැති හින්දා දින දෙක තුනක් මේ වැඩේ වෙනකොට මොකද කරන්නේ? නිදිපෙති බොනවා, ස්නායු ටික ඔක්කොම නිකන් අඩපණ කරගෙන මැරුණා වගේ වැටලි ඉන්නවා ඉතින් එළි වෙනකම්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ මේ වින්ද දුක් බොහෝමයක් අපි නිකරුණේ වින්දේ. හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට ගැඹුරින්ම යොමු වෙලා මේ ධර්මයේ තුලින් අපේ ජීවිතයේ ඉහළ තත්ත්වයකට ගත්තනම් අපි ඔය වින්ද දුක් වලින් බොහෝමයක් නොවිඳින්න තිබ්බා. අන්න ඒ හින්දා දැන් අපි බලමු මේ වගේ අකම්පිත හිතක් ඇති කරගන්න. මේ වගේ අකම්පිත හිතක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කළ යුතු දේවල් මොනවද කියලා. සෝතාපන්න ශ්‍රාවකත්වයේ සඳහා උපකාරක වෙන සෝතාපට්ටි අංග කීයක් තියද? හතරයි. මොනවද අංග? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ධම්මානුධව ප්‍රතිපත්තිය, යෝනිසෝ මානසිකාරය. යම් කිසි කෙනෙක් බණ අහනවා. දැනුත් බණ ඇහුව නේද? යම් සිහියක් ඉපදුන්නේ නැද්ද ජීවිතේ ගැන? යම් නුවණක් ජීවිතේ ගැන නැති වුණාද නැද්ද? තිබ්බාන යම් දැඩි ඇලීමක්, දැඩි ගැටීමක්, දැඩි පීඩනයක් අඩු වුණාද නැද්ද? අඩු වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක දවසක් අහලා තියෙයිද? ඇයි නිරන්තර ධර්ම ශ්‍රවණය කියන්නේ? ඒ කියන්නේ නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න කියන්නේ ඇයි අපි? අද බණ අහලා සතියේකට පස්සේ නෙවෙයි හෙටත් බණ අහන්න කියන්නේ ඇයි අපි? මෙන්න මේකයි. අද දැන් බණ අහනවනේ. ඔන්න තේරුණා මෙව්ව කුසල්, මෙව්ව කුසල් නේද? මේ ලෝක ධර්මතා හැමුවේ ගහක් ගලක් වගේ මම ඉන්න ඕනේ. ඉස්සරහට මම එහෙම ඉන්නවා නේද? ආයේ මම එහෙම දරුණු වෙන්නේ නැහැ, විසම වෙන්නේ නැහැ නේද? ශක්තිමත් ඉන්නවා කියලා දැන් ඔන්න හිතේ සිතුවිලි ගොන්න හැදෙනවා. හරිද? මේ බණ ඇහිලා නේද පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය හේතු වෙලා නිවැරදි දෘෂ්ටි ඇති වෙනවා කියන ධර්මතාවය යටතේ ඔන්න ඔන්න නිවැරදි සංකල්පන ඔතන ඇති වෙනවා. ඔය සිහිය හැමතිස්සෙම තියේද? නේද? ජීවිතේ බණ ආපු වාර කීයක් අදිස්ථාන ගතද ආපෝ මම නරක වෙන්නේ නැහැ කියලා. නේද? නොවි හිටියද? නේද? හිටියටත් වඩා හිටුගම් බාහන තත්ත්වයට වැටුණද නැද්ද? එහෙම වෙන්නේ පින්නාති මෙන්න මේකයි. අද අපි බණ ඇහුව කියමුකෝ. මොන බණාලේ හිත යම් මට්ටමකට ගත්තා. හැබැයි හෙට දවසේ අපි හිතමු යම් කිසි අකුසලයක් හටගත්ත කියලා.
හෙට ඔන්න යම්කිසි දැඩි ද්වේෂයක් හටගන්නවා. අකුසලය හටගන්නකොට අකුසල සාධාරණ චෛතසික උපදිනවා. ඕනෑම හිතක අකුසලයක් උපදිනකොට ඒ අකුසලයත් එක්ක එන තව හතරක් ඉන්නවා. අහිරික, අනුත්තප්ප, උද්දච්ච, මෝහ. මේක තමන්ගේ ජීවිතෙන් තේරුම් ගන්න. ඕනෑම අකුසලයක් එනකොට අහිරික මොකද්ද? ලැජ්ජාව, නැතිකම උපදිනවා හිතේ. ඕනෑම අකුසලයක් හිතේ උපදිනකොට ලැජ්ජාව නැති කරගෙන ඉන්නේ. ඕනෑම අකුසලයක් එනකොට අනුත්තප්ප කියන්නේ විපාකයට බය නැති කරගෙන ඉන්නේ. එනේ දැන් ලැජ්ජාව තියෙන කෙනාගේ ලැජ්ජාව නැති කරන් තමයි දේශේ ඉන්නේ. හරිද? විපාකයට බය තියෙන කෙනා, අපාය බය තියෙන කෙනාගේ හිතේ අකුසලයේ නැගුණොත් අකුසලයේ නැගෙන්නේ විපාකයට බය නැති කරගෙන. ඊළඟට හිත සංසුන් වෙච්ච කෙනාගේ අකුසලයේ නැගෙනකොට වේගෙන් සැලෙනවා. ගොඩ දාපු මාළුව වේගෙන් සැලෙනවා, වේගෙන් සැලෙනවා. ඊළඟට අකුසලයේ නැගෙනකොට නුවණ නේද? නුවණ නැති කරගෙන සරු දේ තෝරගන්න බෑ, නිසරු දේ තෝරගන්න බෑ. තරහ ගිය වෙලාවට අපිට හිතෙන්නේ මොනවද? ගහන්න, බනින්න, එලවන්න, මරන්න ඕනේද හිතෙන්නේ? ඒ නිවැරදි තීරණද? ආන්න ඒක තමයි කියන්නේ. අකුසලයේ උපදින්නේ නිවැරදි නුවණ නැති කරගෙන. දැන් ද්වේෂය හටගත්තා අපි කරන්න ඕනේ මොනවද? පුළුවන් තරම් මෛත්‍රී උපදවා ගන්න ඕනේ. නේද? ඒ ද්වේෂය දුරු වෙන්නට කලිදු දේවල් කරන්න ඕනේ, එවැනි තීරණ එන්න ඕනේ. මේකෙන්නේ මොකද්ද? ගහන්න ඕනේ, එලවන්න ඕනේ. නේද? කටපියා ඉඳලා හරියන්නේ නැහැ. ඒව නේදනේ සාමාන්‍ය ද්වේෂය හිතේ හටගත්තට පස්සේ. අන්න බලන්න ද්වේෂය හටගන්නකොට නුවණ නැති කරගෙන ඉන්නේ. ඒක නේද මේ ශාසනය තුළ හොඳට ධර්මයේ දන්නයි ඉන්නවා. ස්කන්ධ ගැන දන්නවා, ධාතු ගැන දන්නවා, ආයතන ගැන දන්නවා, පංච උපාදානස්කන්ධ ගැන දන්නවා, පටිච්චසමුප්පාද ගැන දන්නවා. හැබැයි තරහත් යනවා. රාගයත් බලවත් හට ගන්නවා. ඊර්ෂ්‍යාව හට ගන්නවා. මාන්නේ තියෙනවා. හැබැයි ස්කන්ධ ගැන දන්නවා, ධාතු ගැන දන්නවා, ආයතන ගැන දන්නවා. ඇයි ඒ? ස්කන්ධ, ධාතු, ආයතන ආදී ගැන දැනගත්ත මාත්‍රයෙන් කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට සෝතාපන්න වීමට අවශ්‍ය අදාළ නේද ධර්ම ශ්‍රවණ, යෝනිසෝමනසිකාර, ඊළඟට ධම්මානුධම්ම පටිපන්න කියන සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිම නේද? ආන්නේ කරුණු කාරණාත් එක්ක දැනුම ගියොත් හරි කෙලෙස් පාලනය වෙනවා. නමුත් කොච්චර අපි දැනගත්තත් නේද, කොච්චර දැනගත්තත් ඒ අර අදාළ ඒ කෙලෙස් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලත් ඒ සමග නැත්තම් දන්න කෙනාත් රාග දේශ මොහාදී කෙලෙස් සමුයේ අන්තසරණ වෙනවා. මොකද එහෙම වෙන්නේ අකුසලයේ හට ගන්නකොට අර දන්න දේ නේ දන්න ඔක්කොම නැති කරගෙන තමයි හිතේ උපදින්නේ. එතකොට උදාවන හෙට දවසේ අපට යම්කිසි අකුසලයක් උපදිනකොටම හිත නොසන්සුන් වෙනවා නම්, ලැජ්ජාව නැති වෙනවා, විපාකෙට බය නැති වෙනවා නම්, නුවණ නැති වෙනවා නම්, ඒ මානසිකත්වයේ තුල ගන්න තීරණ අනිවාර්යෙන්ම වරදිනෝ. එහෙනම් ඒ මොහොතේ අපි බණක් ඇහුවොත් අන්නේ බණ අහනකොට නැවත අපට සිහි උපදින්න පටන් ගන්නවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අද බණ අහලා අපට අපේ ජීවිතය ගැන යම් අවබෝධයක් සිහියන් නුවණක් ඇති වුණා. හැබැයි හෙට අකුසලයක් ඉපදුනොත් නේද, අර අකුසලයේ ඉපදීමත් එක්කම සිද්ධ වෙන අර කැළඹිලි සහගත මනසේ තියෙන ඒ தත්ත්වයත් එක්ක ගන්න තීරණ වරදින්න පුළුවන්. ඒ හින්දා ඒ වෙලාවේ බණක් ඇහුවොත් ආපහු අපට සිහිය උපදිනවා. හරියට අද වුණා වගේ. හරිද? අදත් මේ බණ ටික ඇහෙනකොට සමහර අයට නේද, බොහෝ අයට දැනෙන්නේ නැති නේද, මම වැරදි මානසිකත්වයක ඉඳලා තියෙනවා කියලා. දැන් මේ බණ ටික ඇහුවේ නැත්තම් මොකද වෙන්නේ? ඔහොමම ඉන්නවද දවස පුරා? හැබැයි හෙට හරි බණක් ඇහුවනම් ඔන්න ඔය වැරදි මානසිකත්වය හෙට නැති වෙන තිබ්බා. ඒ වගේ නිරන්තර ධර්ම ශ්‍රවණය අවශ්‍යයි කියන්නේ අපේ මනස අපිව හරියට අන්දනවා කියන්නේ. කොලේ වහනවා කියන්නේ අන්නේ වගේ අපිට අපේ මේ ලෝකයේ නොකොළුදු දේවල් කරවන ගතියක් තියෙන අකුසල් ඉපදුනාට පස්සේ. එහෙනම් කෙනෙක්ගේ ජීවිතයේ අකම්පිතව වාසය කිරීම සඳහා තමන්ගේ ජීවිතේ නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කියන එක පවත්වාගෙන යන්න ඕනේ. දවසකට එක බණක් හරි අහන්න. හරිද? එක බණක් හරි තමන්ගේ ජීවිතයේ කාලය වෙන් කරලා දැඩි හැඟීමකින් තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ ඇතුල් කරගන්නවා කියන හැඟීමෙන් මගේ නැති වෙච්ච සිහිය උපදවා ගන්නවා, නැති වෙච්ච නුවණ ඇති කරගන්නවා, නැති වෙච්ච ලැජ්ජාව ඇති කරගන්නවා, නැති වෙච්ච විපාකයට බය ඇති කරගන්නවා කියන හැඟීමෙන් දවසකට එක පැයක් හරි අපේ ජීවිතවල ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ.
ඊළඟට අපේ ජීවිතයේ නිරන්තරයෙන්ම සත්පුරුෂ ආශ්‍රයයක් තියෙන්න ඕනේ. හරිද? සත්පුරුෂය කියන්නේ කවුද? සත්පුරුෂය අපි දැනගන්නේ කොහොමද? සත්පුරුෂයා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. සත්පුරුෂයා අදත්තාදාන කරන්නේ නැහැ. සත්පුරුෂයා කාමිත්‍යාචාරේ යෙදෙන්නේ නැහැ. සත්පුරුෂයා බොරු කියන්නේ නැහැ. සත්පුරුෂයා රහමෙර මත්පැන් දුම්වැටි ආදිය භාවිතා කරන්නේ නැහැ. ඔන්න හොඳට බලන්න තමාගේ ජීවිතයේ සත්පුරුෂ ආශ්‍රයයක් තියනද කියලා. එයා ප්‍රාණඝාත කරන්නේ නැහැ. එයා අදත්තාදාන කරන්නේ නැහැ. එයා කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. එයා බොරු කියන්නේ නැහැ. එයා රහමෙර මත්පැන් දුම්වැටි ආදිය භාවිතා කරන්නේ නැහැ. ඔය එකක්. ඊළඟට සත්පුරුෂයා අනිත් අයව ප්‍රාණඝාතයේ යොදවන්නේ නැහැ. අනිත් අයට ප්‍රාණඝාතයට ප්‍රාණඝාතයට යොමු කරවන්නේ නැහැ. ඒකට අනුබල දෙන්නේ නැහැ සත්පුරුෂයා. ඊළඟට තමන් සොරකම් කරන්නෙත් නැහැ. අනිත් අය සොරකමට යොමු කරවන්නෙත් නැහැ. තමන් කාමයේ වර්ධව හැසිරෙන්නෙත් නැහැ. තවත් කෙනෙක් කාමයේ වර්ධව හැසිරෙනව නම් උදව් කරන්නේ නැහැ. නේද? සමහර අය යාළුකමට උදව් කරනවද නැද්ද? එතකොට යා මොන සහායකද? අපාය සහායක. කෙනෙක්ගේ කාම මිත්‍යාචාරයකට යමෙක් උදව් කරනවා නම් යාළුකම නැති වෙයි කියලා. ඒ අපාය සහායක මිත්‍රයෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. අරයට අපායට යන උදව් කරනවා. හරිද? එතකොට යා සත්පුරුෂයෙක්ද? නෑ. සත්පුරුෂයා කාමයේ වරදවා හැසිරෙන කෙනා කොහොම හරි ඇදලා ගන්නවා යහපත් පැත්තට. ඊළඟට තමන් බොරු කියන්නෙත් නැහැ. අනිත් අයට බොරු කියන්න දෙන්නෙත් නැහැ. නේද? අපි ඔහි බොරුවක් කියලා මේකෙන් ගැලවෙමු කියද්දි මෙයා කියන්නේ මොකද්ද? ඒක හරියන්නේ නැහැ. බොරු කියලා මේ ජීවිතේ ජය ගන්න බැහැ. පුළුවන් තරම් මේ ඇත්ත කතා කරමු. ඔන්න සත්පුරුෂයා. බලන්න ජීවිතේ කී දෙනෙක් විතරම හමු වෙලා තියෙනද කියලා. සත්පුරුෂයා රහමිර පානය කරන්නේ, දුම්වැටි පානය කරන්නේ, මද්ද්‍රව්‍යාදී භාවිතා කරන්නේ විතරක් නෙවෙයි. රහමිර මත්තෙන් දුම්වැටි භාවිතා කරන කෙනාට අනුබල දෙන්නෙත් නැහැ. උදව් කරන්නෙත් නැහැ. උපකාර කරන්නෙත් නැහැ. එයා එකින් ගලව ගන්න තමයි උත්සාහ කරන්නේ. ඊළඟට සත්පුරුෂයාගේ ජීවිතයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි පුලුවන් තරම් සමගිය වැඩෙන විදිහට ජීවත් වෙනවා, සුහදත්වයේ වැඩෙන විදිහට ජීවත් වෙනවා. සත්පුරුෂයා ඊළඟට ලෝභය දුරු කරන මාර්ගයේ ජීවත් වෙන්නේ, දේශය දුරු කරන මාර්ගයේ ජීවත් වෙන්නේ. ඒ වගේ සත්පුරුෂ ආශ්‍රය අපේ ජීවිතේට ලං කරගන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ උත්තරීතරම සත්පුරුෂ රත්නය. ඒ සත්පුරුෂ රත්නේ දවසකට වාර කීයක් මතක් වෙනවද? සත්පුරුෂයෝ පෙළ ගැහුවොත් ඉහළම ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. රාග දේශ මොහ ප්‍රහාණය කරලා පිරිසුදු කාය වාක් මනෝ සංවරැතුව තුන් ලෝකයකටම කරුණාවෙන්, තුන් ලෝකයකම සත්‍යයන් ජාති ජරා ව්‍යාධී ශෝක පරිදේවයන්ගෙන් නිදහස් කරමින් කටයුතු කරපු උත්තරීතරම සත්පුරුෂ රත්නේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ සත්පුරුෂ රත්නේ දවසකට වාර කීයක් අපිට මතක් වෙනවද? අපිට ගොඩක් මතක් වෙන්නේ මොනවද? කෙලෙස් අවුස්සන ශරීර, කෙලෙස් අවුස්සන ප්‍රිය හඬවල්, කෙලෙස් අවුස්සන ගන්ධ, කෙලෙස් අවුස්සන රස, කෙලෙස් අවුස්සන පහසවල්. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ මතක් වෙන වාරයක් වාරයක් පාසයි සත්පුරුෂ රත්නේ මතක් වෙන වාරයක් වාරයක් පාස අපේ ලෝභ ගින්න නිවෙනවා, දේශ ගින්න නිවෙනවා, මෝහ ගින්න නිවෙනවා. පංචකාම වස්තුවක් මතක් වෙන්න නේද? ලිපට දර දාන්න වගේ තියෙන ලෝභ ගින්න තව වැඩි වෙනවා. දැන් ඊටම හරියන විදියට ලෝකෙත් හැදිලා නේද? 1960 ගණන් 50 ගණන් වල අපේ අම්මලා තාත්තලා රැටි දාම නිදහසේ පැදුරක් එහෙම වියලා නේද? ඉතාලම නිදහසේ දරුවොත් එක්ක කතා බහ කර ඉතාලම සුහදශීලීව රැය ගෙව්වා. දැන් නේද? තරුණ දරුවෝ අරගන්නවා පරිගණක යන්ත්‍රය 12 1 2 බලන විදිය. සමහර රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සිනමා නේද? තාරකා වැඩසටහන් නේද? බලන්නකෝ මේ කටහඬේ ලස්සන නේද? බලන්න කොච්චර ආසාවෙන්ද ඔය බලන්නේ. ඔය ආසාවෙන් දැන් බස් එකේ යන්න පුළුවන්ද නිදහසේ? බස් එකේ රූප වාහිනී උඩ බලාගෙන යන්නේ ගොඩක් අය. හැප්පුණොත් මොකද වෙන්නේ? ඔහොම ගිහලා මැරුණොත්? ඔය හිතන්නේ ගොඩක් අය. දැන් මේ රූප වාහිනී ඉතින් මොනවද ඔය දැන් පෙන්වන්නේ? ඔය බස් වල යනකොට එහෙම නේද? සීයම් ගත්ත
කැරකෙනවා, දුවනවා නේද? අර අර සංගීත නාදවට අනුකූලව එකම සෙල්ලම. ඉතින් ඒක දිහා බලාගෙන යනවා ආසාවෙන්. හැප්පුණ වාහනේ. හරිද? මැරුණොත් කොහරද යන්නේ? නේද? ආසාවෙන් මැරුණොත් කොහෙද යන්නේ? සුගතියටද දුගතියටද? දුගතියටද? සමහර අය මේ කන් බෙරේ වදින්නම ගහගන්නව අර මොකද කිය ෆෝන් එක. එහෙම වැදුන වැදෙනකොට තමයි අර සැප හැදෙන්නේ. දුර තියලා හිමර සැප හැදෙන්නේ. ඉතින් මේ ගහගෙන ඉතින් ඇස් දෙක පියාගෙන බස් එක යනවා. පාරේ යනවා, කෝචි පාරවල් වල යනවා නේද? ඉතින් හිතන්න ඕනේ මේ ලෝකය දැන් කෙලෙස් වලට ආකරයක්. පාරේ යනකොට කෑම කඩවල නේද? කොච්චර මෝස්තර දර්ශන තියෙන තියෝදියා බල බල නේද? ගමක් ගත්තොත් එහෙම ඒ කෑම කඩේට ඒ හෝටලෙට ඇදලා ගන්න පුළුවන් විදිහනේ ඉස්සරහා දර්ශනේ හදලා තියෙන්නේ. ඉතෝදියා බල බල නේද? ඇඳුම් කඩ ආසාවල්නේ. කාම ඡන්දේ පිරිල මේ ලෝකය. කෙලස් ගුලාවක් දැන් මේ ලෝකය. 60 ගණන් 70 ගණන් වල ඔහොම තත්ත්වයක් තිබ්බද? නේ නිදහසේ පාර යන්න තිබ්බ. තිබ්බේ ඔය තේ කඩයක් තිබෙච්චරයි. හරිද? අඳින පළඳින එකේ ඉඳලාම කෙලස් උපද්දන විදිහට නැත්නම් අඳින්නේ දැන්. නේද? එතකොට ජංගම දුරකථන ඉඳලා කෙලස් උපද්දවන විදිහට දැන් තාක්ෂණයේ දිනු වෙලා. ගැලවෙන්න අමාරුයි. සමාහාරයට ගැලවෙන්න ඕන. අකුසලයේ කියලා දන්නෝ. මෙහෙම කියොත් අපායට යන්නේ කියලා දන්නවා. ගැලවෙන්න විදියක් නැහැ. නේද? ගැලවෙන්න විදියක් නැහැ. නමුත් අපි උත්සාහයෙන් කොහොම හරි මේ සත්පුරු ශාස්ත්‍රයක් විදියට සඳහන් වෙන අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට නේද උන්වහන්සේ වැඩි වාර ගාණක් මතක් වෙන විදියට බුද්ධානුස්සතිය ආදී භාවනා කරලා බුද්ධ වන්දනා ආදී සිද්ධ කරලා බුදු ගුණ බුදුරජාණන් වහන්සේගෙන යම් අවබෝධයක් ඇති කරගෙන වැඩි වාර ගාණක් බුදුරජාණන් වහන්සේ මතක් වෙන විදියට ජීවිතේ හදාගන්නම ඕන. නේද? කෙලෙස් ගින්නේ මිදලා මේ ලෝකේ ගොඩාක් අය කෙලෙස් ගින්නේම මැරිලා එන්න එන්න නිරේ ජනගහණයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රේත ලෝකේ ජනගහණය වැඩි වෙනවා. තිරිසන් ලෝකේ සත්ව කොට්ටාස වැඩි වෙනවා. නේද? අසුර ලෝකවල සත්ව කොට්ටාස වැඩි වෙනවා. මනුෂ්‍ය ලෝකවල නේද? දිව්‍ය ලෝකවල නේද? ඒවායේ ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. ඉතින් අන්නේ හින්දා තමන්ගේ ජීවිතේ හොඳට බලන්න මේ වැහෙනකොට මගේ චිත්තසංතානේ වැඩි වාර ගානක් පියාඹන්නේ, සැරිසරන්නේ, දුවන්නේ, පණින්නේ පංචකාම වස්තුවලද? සත්පුරුෂයන් අරමුණු කර කරද කියලා. එහෙනම් අපේ ජීවිතේ මේ සත්පුරුෂ ආශ්‍රයය කියන එක කායිකව වාචිකවත් එන්න ඕනේ. සත්පුරුෂය සමග කතා බහ කිරීම සිද්ධ වෙන්නත් ඕනේ. ඒ වගේම මානසිකවත් ඒ බුදුරජාණන් වහන්සේලාදී සාරිපුත මහා මොග්ගල්ලාණාදී උත්තමයන් වහන්සේලාගේ ඇසුරක් අපේ ජීවිතේ තියෙන්න ඕනේ. නේද? පින්නතුන් දන්නව නේද අර සත්‍තිකුඹ ජාතකේ? නේද? සත්‍තිකුඹ ජාතකේ හොඳට හිටපු ගිරව් දෙන්නා ගිහිල්ලා වැටුණා, එක්කෙනෙක් වැටුණා හොරු අතරට. හොර ගති ගිය යාට නේද? කවුරු හරි දැක්කම මොකද්ද කියන්නේ? ආ කපන්න, කොටන්න, එලවන්න නේද? අනිත් කෙනා තාපසය ළඟට වැඩිච්ච කෙනා එන්න බඩගිනිද මහන්සිද මුදු වචන. අන්න ඒ වගේ අපේ ජීවිතත් අසත්පුරුෂ ශාස්ත්‍රයකට වැටුනොත් අපිත් අසත්පුරුෂ වෙනවා. පුංචි කාලේ අපි සත්පුරුෂද නැද්ද? අහිංසකද නැද්ද? පුංචි කාලේ අහිංසකයි, සංවේදී, කරුණාවන්තයි, ගුණවන්තයි නේද? එක එක අවුරුදු වලදී ජීවිතවලට සමීප වෙච්ච යම් යම් අය හින්දා, යම් යම් අසත්පුරුෂ ශාස්ත්‍රයන් හින්දා නේද? කොච්චර වියරු වැටිලා නේද? ව්‍යාපාද සහගතව නේද? නේද? නොකළ යුතු දේවල් කියමින්, කරමින්, නොකිය යුතු දේවල් කියමින්, නොසිතිය යුතු දේවල් සිතමින් මේ ජීවිතයේ ගෙවිච්ච ස්වභාවයක් තියෙනවද නේද? පුංචි කාලේ අහිංසකව ඉඳලා ඇයි ඇසුරෙන් හානියටපත් උනේ නේද? හැබැයි මේ අපිට පුංචි කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ලොකුම සම්පත විදිහට දැනුණා නම් මේ ධර්මයේ අතුලාන්තයෙන්ම අවුරුදු 15 දී විතර ග්‍රහණය කරගත්තා නා නේද? මේ ධර්මයේ අතුලාන්තයෙන් අවුරුදු 15 දී විතර ග්‍රහණය කරගත්තා නා විඳ දුක් වලින් 90%ක් විතර විඳින්න වෙන්නේ නේද? ඇයි අපි සමහර දේවල් තෝරගත්තේ, සමහර දේවල් හොයාගත්තේ ඇලීම් සහගතව, ප්‍රඥා සහගතව නෙවෙයි නේද? මේ ලෝකේ සමහර දේවල් තෝරගත්තේ, හොයාගත්තේ ඇලීම් සහගතව. ඇලීමට මුල්තැන දුන්නේ ප්‍රඥාවට නෙවෙයි. හැබැයි අවුරුදු 15 දී විතර බුදුදහම ජීවිතේට ලං වුණා නම් ප්‍රඥාව තමයි මුල් වෙන්නේ නේද?
ඉතින් එතකොට අපේ ජීවිතේ දැම්වත් අපි සිද්ධ කරන්න ඕනේ අන්නේගේ සත්පුරුෂය හොයාගන්න ඕනේ. සත්පුරුෂ ආශ්‍රයයන් ජීවිතේ සිද්ධ කරගන්න ඕනේ. අන්නේ සත්පුරුෂයෙන් තමයි අපිට ලැබෙන්නේ සද්ධර්මස් ශ්‍රවණය නේද? අනේ සද්ධර්ම ශ්‍රවණය සිද්ධ වෙනකොට ඒ සද්ධර්ම ශ්‍රවණයත් එක්ක අපි කරන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ ඇහෙන දේ, අන්න ඒ ඇහෙන දේ නැවත 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 මෙනෙහි කරන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝ මනසී කාර්ය, නුවණින් මෙනෙහි කිරීම. දැන් පින්නතුන්ට මම මුලින්ම සඳහන් කළා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියලා. මේ ලෝක ධර්මතා හමුවේ අකම්පිත වින්ද කියලා දේශනා කළානේ. හරිද? දැන් ඕගෙන හොඳ සිහියකින් ඉන්න ඕනේ. දැන් ආතර ගෙදර ගියාට පස්සේ ස්වාමියා විසම වෙනවා. හරිද? අපි මේ මේ ධර්මයේ ජීවිතේ හරහා යන එකක්. පොත හරහා යන එකක් නෙවෙයි. හරිද? ධර්මයේ අපේ ජීවිතේ හරහා යන එකක්. එහෙම නැත්නම් භාර්යාව වුණ විසම වෙලා හවස. දැන් ගෙදර ගියාට පස්සේ. දරුවෝ හිතුවක්කාර වැඩක් කරලා. ලෝක ධර්මතාවයක්ද නැද්ද? ලෝක ධර්මතාවය. තමන්ට විතරද ඔයගෙ දේවල් වෙන්නේ? නෑ, මේ ලෝකේ කෝටි ගානකට ඔය වැඩ වෙනවද නැද්ද? කෝටි ගානකට ඔය වැඩ වෙනවා. අපිට වෙන වැඩ මේ ලෝකේ කෝටි ගානකට වෙනවා. නමුත් මේ මේ සඳහන් කළ සිහිය නේද, ඒ ඒ සිද්ධිය දකින්නකොට මේ සිද්ධිය ඇහෙනකොටම පොඩ්ඩක් හිත ඇතුලෙන් හැඟීමක් ආවොත් අකම්පිත වින්න ඕන කියන ආවේගේ පාලනය වෙනවද නැද්ද? නේද? ආවේගේ පාලනය මේ මේලාම උපේක්ෂාවෙන් ඉන්න ඕනේ, උපේක්ෂාවෙන් ඉන්න ඕනේ කියලා හැඟීම ආවොත් පොඩ්ඩක් හරි පාලනය වෙනවා. හැබැයි මේ මේ සිහිය නැතුනොත් මොකද වෙන්නේ නේද? අර පැත්තෙන් වචනේ කියනකොට මේ පැත්ත ඇවිසිලා ඉවරයි නේද? අපි කඩාපෙන තත්යකටපත් වෙනවා. ඒක අපේ ජීවිතවල ඒකයි ධර්ම ශ්‍රවණයේ තුලින් සත්පුරු සාස්ත්‍රයේ තුලින් අපේ ජීවිතවල ඇති කරගන්න නුවණ ජීවිතේ අපි නැවත 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 පවත්වන්න ඕනේ. අපි සද්ධර්ම ශ්‍රවණය තුලින් දැනගන්නා අනිත්‍ය සංඥාව පිළිබඳව. අනිත්‍ය සංඥාව කියන්නේ මේ ලෝකේ හටගත් හැම සංස්කාරයක්ම බිඳිලා යනවා කියන අවබෝධය. මේ ලෝකේ හටගත් හැම සංස්කාරයක්ම කියන්නේ ඇහැ, රූපය, චක්කු විඤ්ඤාණ, ස්පර්ශ, වේදනා, සංඥා, සංකාර කියන මේ සියල්ලම හටගත් වගේම වෙනසිලා යනවා. ඒව ගැන සිහියෙන් අපි වාසය කරන්න ඕනේ. ආදරේ නিত্যද අනිත්‍යද? ආදරේ අනිත්‍යයි. ඇයි එහෙනම් ආදරේ වෙනස් වුණාට පස්සේ අපි යාලට චෝදනා කරන්නේ? අපි ඇසුරු කරන අයගේ ආදරේ වෙනස් වුණාට පස්සේ ඇයි අපි චෝදනා කරන්නේ? වෙනස් වුණා, චපල වුණා, නේද? රැවැට්ටුවා, වංචාකාරයා, වංචාකාරී. ඉතින් ආදරේ වෙනස් වෙනවානේ. හරිද? හොඳට මේක තේරුම් ගන්න ඕනේ. කවුරු හරි මේ ලෝකේ අපිට දරුවෙක් කියමු. මොන දරුවෙක් අපිට ගොඩාක් ආදරේ. ඒ දරුවා අපිට කියනවා අම්මේ මං කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. තාත්තේ මං තාත්තට මැරෙනකම්ම ආදරේ. හරිද? ඔන්න දරුවෙක් අපිට කියනවා. ඒ දරුවා අපිට කියන්නේ ආදරෙන්ද අනාදරෙන්ද? ආදරේ. ඒ ආදරේ නিত্যද අනිත්‍යද? ඒ කාන්ත වශයෙන්ම අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. එහෙනම් ඇයි යාළගේ ආදර වෙනස් වුණා අපි බනින්නේ නේද? කොච්චර අසාධාරණ දෙයක. හරිද? එයාලා අනිත්‍ය කරගත්තද? දැන් තමන්ගේ ජීවිතේ සමහර අය ගැන දැඩි ආදර තිබිලා නැද්ද ඉස්සර? ඒව නিত্যවම තිබ්බද? චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැතුව. නැත්නම් වෙනස් වුණාද? ජීවිතේට මේ ලෝකේ ඉපදුන දවසේ ඉඳලා එක එක අය ගැන අපට ආදරය ඇති වෙලා තියෙනවනේ. ඒ එකාදරයක් හරි නিত্যවම තියනවද? නෑ. වෙනස්? වෙනස් කරගත්තද වෙනස් වුණාද? වෙනස් කරගත්තද වෙනස් වුණාද? වුණා. නේද? මේ මෙහෙම හිතුවද? දැන් මෙයාට ආදරය කළා ඇති. දැන් මේක වෙනස් කරගන්න ඕනේ. නේද? මේ ආදරේ නැති කරගන්න ඕනේ. එහෙමද කළේ නැත්තම් එකපාරට ආදරේ එන්නේ නැද්ද? නේද? එන්නේ නැහැ මේකේ. හැදෙන්නේ නැහැ නේද? එතකොට අපි කරගත්තනේ මේක ලෝක ධර්මතාවයක්. එතකොට ළඟම ඉන්න කෙනාටත් වෙලා තියෙන්නේ ඕක. දැන් අපි විශාල පොරයක් අල්ලනෝ ඇයි වෙනස් උනේ? ඒක වෙනස් වෙලා. අපි කියන්නේත් ඇයි වෙනස් උනේ කියලානේ නේද? වෙනස් කරගත්ත කියලාද අපි චෝදනා කරන්නේ? ඇයි වෙනස් උනේ? ධර්මතාවය ඇතුලේ තියෙනවා. ඒ වචනේම තියෙන ධර්මතාවය. වෙනස් වුණා.
එයා වෙනස් කරගත්තා නෙවෙයි. හරිද? ඒක අපි කියන අපේ ජීවිතේ මේ මේ සිහි ඇති පින්නද ගොඩක් ප්‍රශ්න විසඳෙන්න. නේද? මං ගැන කිසිම වටිනාකමක් නැහැ කියලා ඉතින් වෛරීව සමහර අය ඉන්නවා. ඉතින් ඉස්සර වටිනාකම් ලැබෙන්නේ නැති. ඉතින් වටිනාකම නිත්‍යද අනිත්‍යද? ඉතින් ඒක වෙනස් වෙලා. ඉතින් මොකද කරන්නේ? නේද? අපි අපේ ජීවිතවල සමහර අය ගැන ලොකු වටිනාකම් තිබිච්ච කාල නැද්ද? තිබ්බා. ඒක වෙනස් වුණාද නැද්ද? නේද? වෙනස් කරගත්තද වෙනස් වුණාද? ඉතින් අර පැත්තරත් ඒක තමයි වෙලා තියෙන්නේ. වෙනස් වෙලා ඒ වටිනාකම් අපි ගැන තියෙන. නේද? වෙලාවකට හොඳට බලන්න මේ අපේ ජීවිතේ මේ සංකල ආදරේ අනිත්‍ය ස්වභාවය විතරක්වත් හරියට අල්ල ගන්නකෝ. නේද? මේ ලෝකේ ලෝක ප්‍රශ්නේ හැංගීම. එතකොට අපේ ජීවිතේ වගේ වේදනාදී ආදරය ආදී සංකාර ධර්මයන්, වේදනාදී ධර්මයන්, සංඥාදී ධර්මයන්, විඥානාදී ධර්මයන්, රූපස්කන්ධාදී අනිත්‍ය ස්වභාවය ගැන ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය ගැන අධ්‍යාත්මික බාහිර නිරන්තරයෙන්ම දේශනා කරලා තියෙනවා. අපි අන්නේවා ශ්‍රවණය කළාට පස්සේ අන්නේ සිහියෙන් වාසය කරන්න ඕනේ. හරිද? දැන් අපේ ජීවිතය අනේ සිහිය තමයි වටින්නේ. අපේ දරුවෙක් හරි අපිට ගොඩාක් ආදරෙන් කතා කරද්දී හිත ඇතුලෙන් එන්න ඕනේ. පුතාගේ හිතේ මේලා මංගල ලොකු ආදරයක් තියෙනවා. නමුත් ඕක පුතේ වෙනස් වෙනවා. නේද? දැන් අපි අමාරු වෙටින ඕ සිහිය ආවේ නැහැ. නේද? අනිත් අය ආදරය කරද්දී අපිට මේක නම් සදාකාලිකයි නේද? මේක නම් වෙනස් වෙන්නේ නැහැ. අපි අම්මලා තාත්තලා තියෙන පුතේ අහුවෙන්න එපා. ඕක වෙනස් වෙනවා නෑ. අම්මලාට වැරදිලා නේද? එහෙමද නැද්ද හිතුනේ? නේද? නමුත් බලන්නකෝ අපට අතීතයේ මේ දුවදරුවන්ගේ නම්ර තාත්තලගෙන් ස්වාමියා භාර්යාවගෙන් ආදරය කරපු අයගෙන් ආදරය ලැබෙනකොට ඒවා නිත්‍යව ගත්ත හින්දා අද සෝ දුකින් ජීවත් වෙනවා. අදවත් අපි මේ සිහි උපදවාගෙන ජීවිත ඉස්සරහට නුවණින් අරගෙන යන්න ඕනේ. ඉතින් අන්න එතකොට සද්ධර්ම ශ්‍රවණේ සත්පුරු ශාස්ත්‍රයේ තුලින් ඇතිවෙන නුවණ යෝනිසෝ මනසිකාරය තුලින් නැවත නැවත අරගෙන යන්න ඕනේ. ඊළඟට අපේ ජීවිතවල ධම්මානු ධම්ම ප්‍රතිපන්න ස්වභාවය කියන්නේ නිවනට හේතු වෙන යහපත් වැඩපිළිවෙලේ අපි හික්මෙන්න ඕනේ. සීල, සමාධි, ප්‍රඥා හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිත වඩන්න ඕනේ. හොඳට සීලයේ පිහිටනකොට, සමාධියේ පිහිටනකොට, විදර්ශනායේ පිහිටනකොට අකම්පිත හිතක් සඳහා අවශ්‍ය මූලික පදනම ජීවිතේ සකස් වෙනවා. ඉතින් මේ පින්නන්ත පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද දවසේ මහජන බැංකු පරිශ්‍රය තුල ලෝකවාසී හැම දෙනාටමත් පින්නන්ත අයටත් හිතසුව පිණිස තමයි මේ ධර්ම දේශනාව සංවිධානය කළේ. ඉතින් අපේ දේශනාව සඳහා තෝරාගත් ගාථා ධර්මය මංගල සූත්‍රේන පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියන ගාථා ධර්මය. ඒ ගාථාවට අනුකූලව මේ පින්නන්ත ඇත්තෝ ලොකු අධිෂ්ඨානයක් ඇති කරගන්න, ප්‍රාර්ථනාවක් ඇති කරගන්න, මේ ලෝකේ ලාභ ලාභ නින්දා ප්‍රශංසා සැප දුක් යසායස ආදී මේ ලෝක ධර්මතා හමුවේ මේ මගේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගෝචර වෙන සියලුම ධර්මතා හමුවේ මන් අකම්පිතව වාසය කරනවා. අකම්පිතව වාසය කිරීමේ සිතක් බුදු දහම තුලින් ඇති කරගන්නවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. අද දවසේ මේ ධර්ම දේශනා සඳහා සදැහැති දායකත්වය දරන්නේ මහජන බැංකුවේ කුරුණෑගල ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. ඒ පින්නන්තය සඳහන් කරනවා මහජන බැංකුවට වසර 57ක් සම්පූර්ණ වීම මුල් කරගෙන මේ මහානීය පින්කම සිද්ධ කරන බව. මේ පින්නතුන් සඳහන් කරනවා මහජන බැංකුවේ 57 වන සම්වත්සරයේ වෙනුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය කළමනාකාර DH GA සුරේන්ද්‍ර මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම උතුම් ධර්ම දේශනා පින්කම සංවිධානය කරන බවත්, මහජන බැංකුවේ සභාපතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරීතුමා, ආයතනික විධායක නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සියලුම සේවක මහත්ම මහත්මීන් සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා. මහජන බැංකුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කොට දැනට විශ්‍රාම ගොස් සිටින මහත්ම මහත්මීන්ට සෙත් පැතීම සහ දැනට අපාතරයෙන් වියෝව සිටින මහජන බැංකුවේ සේවය කළ මහත්ම මහත්මීන්ට පුණ්‍යානුමෝදනා කිරීම මෙ සත්ක්‍රියාවේ අරමුණ කියලා සඳහන් කරනවා. ඒ වගේම එක්සත් ශ්‍රී ලංකාවත් බිහි කරන්නට තම ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට සෙත් පැතීම හා පුණ්‍යානුමෝදනා කිරීමත් බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙනවා.
වත්මන් රජය ඇතුළු අප සමග ගනුදෙනු කරන ලක්ෂ සංඛ්‍යාත ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම ලක්වාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ පින්නතුන්ගේ සියලුම යහපත් ප්‍රාර්ථනා සම්‍යක් ප්‍රාර්ථනා සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ලෝකවාසී අනන්ත සක්වල වාසී සියලුම දෙවියන්ටත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශාල පිරිසකට සමාජයකට සහනය ඇති කරවමින් මේ බැංකු ශාස්ත්‍රයේ තුල කටයුතු කරන මේ පින්නන්ත පිරිසට අපි ආශිර්වාද කරනවා. මේ සමාජයේ ඉන්න අයට සහනය ඇති කරගන්නට මේ දරණ උත්සාහය හේතු වෙලා, ඊළඟ මේ පින්නතුන් මේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඒ සිද්ධ කරගන්න කුසල ධර්මත් හේතු වෙලා මේ පින්නතුන්ගේ ජීවිතවලට නිරන්තරයෙන්ම සහනයම ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ලෝකවාසී බණහපු හැම දෙනාටමත්, දායකත්වය දරපු හැම දෙනාටමත්, මේ ආයතනයේ ප්‍රධාන හැම දෙනාටමත්, අවශේෂ සියලුම කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ සිද්ධ කරගත කුසල ධර්ම නිවන් දැකීමට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් සදර්ම දේශනාව පවත්වා වදාළ පූජනීය පුහුල්වැල්ලේ සාරද පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත්, උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ උතුම් සදර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් බාහිර පටිගත කිරීමක් ලෙස ඔබ වෙතගෙන ආ ඒ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.